අයිබෝන් ඔබේ ජීවිතය තුළින් අද දවසේ අපි කතා කරන්නට යන්නේ හරවත් දේවල් රසවත් දේවල්. ඉතින් ඔබේ ජීවිතයේ ඔබේ ජීවිතයේ වැඩසටහන් තුළින් අපි කතා කරන්න හැමදාමත් ඔබට වටිනාකමක් ගෙනෙන දේවල්. ඉතින් අද දවසේත් අපි රුවැති තුළින් කතා කරන්නට හදන්නේ ඔබ උඩරට මනාලියක් වුණාට එහි සංස්කෘතික පසුබිම දන්නේ නැතුව ඇති. එහෙමත් නැත්නම් ඔබ උඩරට මනාලයක් වුණාට එහි අතීතය පිළිබඳව ඔබ දන්නේ නැතුව ඇති. අද දවසේ රුවැති තුළින් අපි කතා කරන්නට හදන්නේ අන්න එවැනි දේවල්. එහෙනම් රැඳිලා ඉන්න මේ ඔබේ ජීවිතය ලස්සන කරන රුවැති. මං ඔබට කිව්වා අද දවසේ කතා කරන්නේ අපි රුවැත්ති විශේෂාංගය තුළින් මුල් ඇඳුම් පිළිබඳව. එතකොට ඔබ දන්නවා ඔසරිය පිළිබඳ මේ ඔසරිය තියෙන සංස්කෘතික පසුබිම මොකක්ද? එහෙමත් නැත්නම් මුල් ඇඳුමේ තියෙන සංස්කෘතික පසුබිම මොකක්ද? මේ හා බැඳිච්ච චාරිත්‍ර වාරිත්‍ර මොනවද? ඉතින් අද දවසේ අපි කතා කරන්නට සුදුසුම කියන පුද්ගලයෙක්ව අද දවසේ අපි මැදිරියට ගන්නවා. ඒ තමයි අභිෂේක මණ්ඩපයේ නිර්මාතෘ ප්‍රවීණ මුල් ඇඳුම් නිර්මාණ ශිල්පී රුවන් විදානගේ මහත්මයා. එතමත් ආදරෙන් ආයුබෝවන් කියලා අපේ වැඩසටහනට පිළිගන්නවා. අද දවසේ අපි කතා කරන්නට හේතුවේ මුල් ඇඳුම් පිළිබඳව, එතකොට ඔසරිය පිළිබඳව. මෙහි අතීතය කොයි වගේද කියලා අපි දැනගන්නට කැමතියි. ඉස්ලාම් ගිවන්ති, ඇත්තටම අපි හැමදාමත් ප්‍රේක්ෂකව දැනුවත් කරන්න තමයි අපි ඉන්නේ. මොකද අපි මේ දේවල් කරාට වැඩක් නැහැ, නැත්නම් අපි මේ දේවල් ඇඳට වැඩක් නැහැ. විවාහයකදී අපි මේ ඇඳ බැඳ අඳින්නේ ලස්සනට විතරක් නෙමෙයි. අපි දන්න ගොඩක් වෙලාවට විවාහ උත්සවයකදී ගොඩක් ලෝකයේ අනිත් රටවල අඳින්නේ මේක ලස්සනට තමයි. එදා දවස ලස්සන කරගන්න තමයි මේ මුල් ඇඳුම වෙන්න පුළුවන්. නැත්නම් මේ වෙන වෙනත් ඇඳුම් මුල් ඇඳුම ඇරෙන්න වෙනත් ඇඳුම් පිටි වෙනත් රටවල අය අඳින්නේ මේක ලස්සනට. ඒ කියන්නේ වෙඩින් එක දවසේ කොච්චර ලස්සනට තමන්ට සැරසෙන්න පුළුවන්ද කියන එක. හැබැයි අපේ රට ඊට වැඩිය වෙනස්. අපි කරන ඕනෑම දෙයක් කරන්නේ අපි යම්කිසි පසුබිමකුත් එක්ක. මේ අපි ඕනෑම දෙයක් පටන් ගත්තත් අපි සාමාන්‍ය එදිනදා දවසේ ඇඳුමක් ඇඳත් අඳින්නේ අපි යම්කිසි තේරුමක් ඇතුව. ඉතින් මෙන්න මේ වගේ අපේ හැම දෙයක් එක්කම අපි ඉස්සල කතා කරා වගේ ජ්‍යොතිෂ්‍යත් සම්බන්ධයි, එහෙම නැත්නම් අපේ ආගම සම්බන්ධයි, නැත්නම් අපේ සංස්කෘතිය සම්බන්ධයි. මෙන්න මේවා සම්බන්ධ වෙලා තමයි අපි ඇඳුම අඳින ඇඳුම තීරණය කරන්නේ. ඉතින් අපි ප්‍රෞඪ ජාතියක්. අපි හැමතිස්සෙම කියනවා වගේ අපිට අතීතයක් තියෙන හොඳ පසුබිමක් තියෙනවා. ඉතින් අපි අන්න ඒ වගේ ජාතියක් ඉඳලා අපි දෙයක් කරනකොට අපි හැමතිස්සෙම යම්කිසි තේරුමක් ඇතුව තමයි කරන්නේ. අන්න ඒක නිසා මේ විවාහ උත්සවයකදී මේ උඩරට සාම්ප්‍රදායික ඇඳුම කියන එක අපිටම ආවේනික වෙච්ච දෙයක්. මම හිතන්නේ ලෝකේ වෙනත් කිසිම රටකට කිසිම කෙනෙකුට මේ වගේ ඇඳුම් කට්ටලයක් මෙච්චර ලස්සන අලංකාර ඇඳුම් කට්ටලයක් මම හිතන්නේ මම දැකලා නැහැ. ඔව්, අපි දකින අපේ විදේශිකයන් ඇවිල්ලා අපේ රටට ඇවිල්ලා අපේ මුල් ඇඳුම් ඡායාරූපගත කරගෙන යන අවස්ථා තියෙනවා. අනිවාර්යෙන් අපි ලංකාවේ විතරක් නෙමෙයි අපි විදේශ රටවල ගණනාවක විවාහ උත්සව කරලා තියෙනවා. ඒ වගේම වෙනත් කම්පිටිෂන් වලට ගිහිල්ලා තියෙනවා. වෙනත් රටවල තියෙන මම හිතන්නේ ෆැෂන් ෂෝස් වලට අපි ඇඳුම් ඉදිරිපත් කරලා තියෙනවා. මේ හැම තැනකදීම අපිට පෙනුන දෙයක් තමයි මේ අපේ රටේ ඇඳුමේ තියෙන අලංකාරය වගේම මේක ඇඳහම පිරිමියෙකුගේ තියෙන ගාම්භීරත්වයේ තේජසත් එක්ක මේ දෙයට වෙනම ඉල්ලුමක් තියෙනවා, හැදිලා තියෙනවා. ඉතින් ඒ දෙයත් එක්ක මම හැමතිස්සෙම කියන දෙයක් තමයි අපි මේ ඇඳුම අඳිනකොට අපි මේ ඇඳුම අඳින්නේ නිකම් ඇඳුමක් නෙමෙයි. මම හැමදාම කියන දෙයක් තමයි මේ ඇඳුම නැත්තම් උඩරට සාම්ප්‍රදායික නිලම ඇඳුම කියන එක අපි කොහෙන්ද පටන් ගත්තේ, කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ, අපිට මේක කොහෙන්ද ලැබුණේ කියන එක මේ නූතන පරම්පරාව දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් මේ විවාහපත් වෙන යුවතිපතීන් දැනගෙන ඉන්න ඕනේ මේ මොකද්ද, මේ දේ කොහෙන්ද අපිට ලැබුණේ. කතා කරමු රුවන් මහත්මයෝ, අපි ඒ සම්බන්ධව කතා කරමු. කොහෙන්ද මේ මුල් ඇඳුම එන්නේ අපිට? ඔව්, ඇත්තටම අපි අතීතයට ගත්තම මීට ඉස්සෙල්ලත් ගොඩක් වෙලාවට මේක දැනුවත් කරලා තිනවා. අපි කියනවා අපේ රටේ ගෙන්දි මේ ඉස්සර තිබුණේ මේ කියන්නේ මේ පෙර අතීතයේ මම හිතන්නේ 4 වෙනි සීවසේ, 5 වෙනි සීවසේ, 6 වෙනි සීවසේ වගේ සීවසවල රජවරු උඩුකය නිරාවරණව තමයි හිටියේ. එතකොට මේ වගේ ඇඳුම් ඇඳෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ ආභරණ තමයි ඒගොල්ලන් පැළඳලා, ආභරණ ඇඳලා ආභරණ වලින් තමයි ඒගොල්ලන් අලංකාරය සඳහා උනේ. හැබැයි 16 වෙනි සීවසේ අගභාගයේ නැත්නම් 17 වෙනි සීවසේ මුල් භාගයේ පළමුව මිමරදන සූරි රජුරුවන්ගෙන් පස්සේ තමයි මේ ඇඳුම මොන වුණත් මීට ළඟින් හරි තියන්න පුළුවන්, නැත්නම් මේ ආභාෂය තියෙන ඇඳුමක් අපිට ලැබුණේ. ඉතින් මේකට දකුණු ඉන්දියානු ආභාෂයත් ඇත්තටම තියෙනවා මේ ඇඳුම. මොකද
අපේ රටේ පහුකාලීනව ඇති බිහිවෙච්ච රජවරු දෙමළ ඒ කියන්නේ නැත්තම් දකුණු ඉන්දියානු සම්භවයක් තියෙන රජවරු අපේ රටේ පහළ වෙන්න ගත්තා. ඉතින් මේ 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 මේගොල්ලන් ලංකාවට එනකොට මේ ඒ රටවල තිබුණ යම් යම් දේවල් ඇඳුම් පැළඳුම් සමහරට ඒගොල්ලන් පාවිච්චි කරන සංස්කෘතිකමය දේවල් අපේ රටට ගෙන ආවා. ඉතින් ඒ ඒ දේවලුත් අපේ රටේ තිබිච්ච දේවලුත් එක්ක සම්මිශ්‍රණයකින් තමයි මේ උඩට සාම්ප්‍රදායික නිලම ඇඳුනේ. මොකද ඒකෙන් ඕන්ලා තිබුණා අපේ රටේ හිටිය සිංහල පුරුෂයන් එහෙම නැත්නම් සිංහල මිනිස්සු ඉතාමත් ගාම්භීරයි කඩවසම් තේජස. ඉතින් ඒගොල්ලන්ගේ සිරුර හරි විශාල පෙනුමක් තිබුණා. ඉතින් අන්න ඒ වගේ විශාල පෙනුමක් තියෙන හොඳ සිංහල පිරිමි ඉන්න රටකට මේ රජවරුන්ගේ පෙනුම අඩු බවක් වෙන රජවරු මේ ඇඳුම් රජවරු නිකන් සාමාන්‍ය ඇඳුම් ඇඳම ඒ රජවරුන්ගේ පෙනුම අඩුයි. ඒකින්ද තමයි මේ දකුණු ඉන්දියානු ඇඳුම් මේ අපේ රටට එන්න ගත්තේ. කොහොම වුණත් මේක අන්තිමට අපේ රටටම ආවේනික ඇඳුමක් වුණා. ඉතින් ඒ දේත් එක ලංකික පසුබිමක් තියෙනවනේ මේ මුල් ඇඳුමට. දැන් දකුණු ඉන්දියා පසුබිමකුත් තියෙනවද මේ අපිට ලැබිච්ච මේ අපේම දෙයක්ද එහෙමත් නැත්නම් වෙන රටකින් අපිට ආපු සංස්කෘතිකාංගات එක්ක මිශ්‍ර වුණ දෙයක්ද මේක? ගිවන්ති ඇත්තරම අපේ රටේ මේ පොළොන්නරුව රාජධානියෙන් පස්සේ අපේ රටේ ගොඩක් දේවල් වලටම ඉන්දියානු ආභාෂය තියෙනවා. අපිට ඒක කොච්චර කවුරු නෑ කිව්වත් අපිට ඒක අයින් කරන්න බෑ. මොකද අපේ කලා නිර්මාණය මම අපි දන්නේ අනුරාධපුරේ ඇරෙන්න පොළොන්නරුවෙන් පස්සේ අපේ රටේ හැම රාජධානියකම මේ ඉන්දියානු සම්භවයක් අපිට තියෙනවා. මොකද ඉන්දියානු ආභාෂය අපිට තියෙනවා. මොකද අපි එහෙන් කලාකරුවන් ගෙනාවා විවිධ කර්මාන්ත සඳහා පුද්ගලයෝ මෙහෙට ආවා. අද වගේම තමයි ශ්‍රේණියක කුලයක් ලංකාවට ආවා කියලා අනිවාර්යෙන් මේ 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 දකුණු ඉන්දියානු නැත්තම් ඉන්දියානු ආභාෂය අපේ අපේ සංස්කෘතිය අපිට හැමදාම දකින්න ලැබුණා. අපි අපේ නරකට නෙමෙයි අපි දකින්නේ හොඳට. ඉතින් මේ සමහර දේවල් හොඳ දේවල් සිද්ධ වුණා. මෙන්න මේ වගේ දේවල් නැත්තම් අපේ කලා නිර්මාණ මේ අපි අනුරාධපුරේ ඇරෙන්න පොළොන්නරුවෙන් පස්සේ දකින හැම රාජධානියකම මේ තියෙන කලා නිර්මාණයන්ට ඒගොල්ලන්ගේ ආභාෂය අපිට ලැබුණා. ඉතින් මෙන්න මේ දේවලුත් එක්ක මේ ඇඳුම් කට්ටලය අපේ රටේ ඇඳේ ගවන්දි ප්‍රභූවරුන් විතරයි. මේක වෙඩින් එකකට මහපු ඇඳුමක් නෙමෙයි. අපේ රටේ ප්‍රභූ පිරිසට විශේෂයෙන්ම මහපු ඇඳුමක්. මේ ඇඳුම මගින් එයාගේ තත්ත්වය නිලය බලය මේ හැම දෙයක්ම තීරණය වුණා. අපි කියමු ගම් ප්‍රධානීන් නැත්නම් ඒ වෙනත් රාජ්‍ය නියෝජිතය ඒගොල්ලන් තමයි මේ ඇඳුම ඇඳලා රාජසභාවට පැමිණියේ. මේක ඇත්තටම මේක තමන්ගේ මේ මේ රාජධානි රාජ්‍යයට යනකොට නැත්නම් තමන්ගේ මේ 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 රජතුමාගේ පිරිවර වුණාම ඒගොල්ලන්ට අඳින්න තිබුණ විශේෂ ඇඳුමක්. ඉතින් මේ ඇඳුම ඇඳීමෙන් මේකට මේක ඇත්තටම ලස්සන කතන්දර තියෙනවා. ඒ කියන්නේ මේකේ ඇඳුම් වල සමහර කොටස් තියෙනවා. ඒවා හරි වටිනාකමින් වැඩි අපි කියමු සිරිය කියලා කොටසක් තියෙනවා. නැත්නම් අපි ඇද්දල පිහිය කියමුකෝ. මේ කොටස ඉතා විශේෂයි. මේකෙන් මේක මේ මුතු මැණික් වලින් නැත්නම් රත්තරන් රිදී මේ මේවෙන් තමයි මේ පිහිය හදලා තිබුණ නැත්නම් සිරිය හදලා තිබුණ. ඒකෙන් තමන්ගේ නිලයේ බලය එහෙම නැත්නම් තමන්ගේ තානාන්තරය මේ දේවල් හැම දෙයක්ම කියලා දුන්නා. ඉතින් අපි ඒව ගැන පස්සේ කතා මේ ඇඳුම එහෙම ආපු ඇඳුමක් පහුකාලේ නැත්තම් අපේ රටේ රාජධානිය අවසන් වීගෙන යනකොට සිංහල රජවරුන්ගේ අවසානයත් එක්ක මේක ඊට පස්සේ තමයි අපේ රටේ වෙනත් උත්සවවල නැත්තම් අපේ රාජ්‍ය උත්සවවලදී මේ ඇඳුම ඇඳිනවා දැක්කා. මොනවද බාධා කිරීමක් කරන්නට ඕනේ අපේ ප්‍රේක්ෂකයෝ බලාගෙන ඇති මේ පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් විමසන්නට ඔබ. ඒ හින්දා අද දවසේ අපේ දුරකථන අංකය මතක් කරන්නට ඕනේ 02-94-112-516-687 කියන අපේ ලෙන්ගත දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘතයි. හින්දා ඔබට කතා කරන්න පුළුවන් මේ පිළිබඳව ඔබට ගැටලුවක් තියෙනවා නේද? හරි රොන් මහත්මයා. ඔබ කියන්නේ පසු කාලීනව තමයි මේක අපේ රාජ්‍ය උත්සවවලදී අපි දකින්න ලැබුණා. මොකද ඒ රාජ්‍ය උත්සවවලදී දකින්න ලැබුණා. ඒ වගේම අපේ රටේ තියෙන පෙරහැරවල වල අපි දන්නවා අපේ දළදා මාලිගාවේ පෙරහැර වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහැර. ඒ වගේම කතරගම දේවාලයේ පෙරහැර. මම හිතන්නේ රටේ හතර දිග්භාගයේ පවත්වන පෙරහැරවල මේ හැම පෙරහැරකම ප්‍රධාන නිලමේතුමා ඇතුළු නිලමේවරුන්ට මේ ඇඳුම ආවේනික ඇඳුමක්. මොකද මේක නිලමේ ඇඳුම කියලා තමයි අපි කියන්නේ. මේක උඩරට විතරක් ආවේනික වෙච්ච ඇඳුමක් නෙමෙයි. මේක අපේ රටේ හැම තැනම තියෙන පෙරහැරවල හැම පෙරහැරකම දකින්න ලැබෙන නිලම ඇඳුමක්. ඉතින් මේ නිලම කෙනෙක් තමයි මේ ඇඳුම ඇඳින්න තිබිච්ච එකම වාග්ය තිබෙන නිලම කෙනෙකුට විතරයි. මං හිතන්නේ ඉතාමත් අතලොස්සකට විතරයි මේ නිලම කෙනෙක් වීමේ වාග්ය තියෙන්නේ. මොකද ඒක ඉතාමත් රාජකීය කාර්යබහුල ඒ වගේම ඉතාමත් උතුම් නිලයක්. ඉතින් මේ නිලය දරන කෙනෙකුට මේ ඇඳුම ඇඳීමේ අයිතිවාසිකම තුන. අන්න ඔහොම තමයි මේ දේ පටන් ගත්තේ. අන්න එහෙම තිබිච්ච දෙයක් තමයි පසු කාලීනව උඩරට එහෙම නැත්නම් නුවර පළාතේ නැත්නම් උඩරට රාජධානී රයිති ප්‍රදේශවල ඉතාමත් සුළු පිරිසක් එහෙම නැත්නම් ඒ නිලමරවරුන්ගෙන් පැවතාව තමන්ගේ පවුලේ කෙනෙකුට විවාහ උත්සවකදී මේ එක ඇඳීමේ අයිතිය තිබුණා. අන්න ඒ වගේ ඉතාමත් අතලොස්සක් පිරිසකට විතරක් තමයි මේ ඇඳුම අඳිනලා තමන්ගේ විවාහ උත්සවයට එන්න පුළුවන්. නැත්නම් තමන්ගේ ප්‍රභූවරුත් එක්ක යන ගමනකට වෙන්න පුළුවන්. අපිට දැන් පේනවා තිරේ පේනවා මෙවැනි මුල් ඇඳුමක්. ඉතාමත් අපූර්ව මුල් ඇඳුමක්. මේ මුල් ඇඳුමේ මේ අපි කතා කරමු රුවන් මහත්මයා ආභරණ කොයි වගේද? එතකොට
මේක විශේෂත්වය මොකක්ද? අපි උඩ සිට පහළට අපි කතා කරමු. ඔගිවන්ද ඇත්තටම මේක අපි කියනවා හිසේ සිට පාදාන්තය දක්වා අපි කියනවා මේක කෙහෙල් මුව කෙසෙල් මුවේක හැඩයට තමයි අපි මේක අඳින්නේ. මේකේ තියෙන සුවිශේෂීම කොටස තමයි මේ අපි තුම්පොට්ටිය කියන කොටස. මොකද මේ තුම්පොට්ටිය කියන කොටස තමයි මේ නිල මේ ඇඳුමේ තියෙන ලස්සනත් එක්ක මේ ජැකට් එක මේක හැට් එකක් කියලා කියන්නේ ඇත්තටම මේක ජැකට් එකක් කියලා දැන්නේ. තුම්පොට්ටිය කියන මේ ඒ දෙය මම හිතන්නේ පපුවේ එතර මට සතුරු ඉදර මොකද මම හිතුවා මේ දේ මේ විදියට වෙන එකක් නෑ කියලා මේක ඉතාමත් ඉක්මනට මේ ඇඳුම නැති වෙලා යයි කියලා මොකද එච්චරකට බලපෑම් තිබුණා අපිට ඉතින් ඇත්තටම සතුරුදායකයි අද අපේ රටේ දෙවෙනි විවාහෝත්සවෙ මං හිතන්නේ නැගත් දවසකට පාරකට බැස්සොත් මං හිතන්නේ කිවන්ත පාරට බැහැලා බැලුවොත් හැම තැනම දකින්නම හැම හෝටල් එකකම දකින්නගෙන මේ නිල මේ ඇඳුම ඇඳලා මොකද මෙච්චර විශේෂත්වය මොකද්ද මේ ඇඳුමට තියෙන මං හිතන්නේ ඒක තමයි විශේෂත්වය මං කිව්වේ මේ ඇඳුම අඳින්නේ ලස්සන තකා පමණක්ම නෙමෙයි ඒකෙන් ලැබෙන ආශිර්වාදත් අපේ දෙමව්පිය බලාපොරොත්තු වෙනවා. ඒක තමයි තමන්ගේ දුව දරුවන්ට මේක අන්දවන්න මෙච්චර කැමැත්තෙන් ඉන්නේ. කෙනෙක් කියන්න පුළුවන් මම උඩ රට ප්‍රදේශයේ නෙමෙයි මම ඉන්නේ පහත රට මම මාතර නැත්තම් මං තංගල්ලේ මම නැත්තම් යාපනයේ නැත්තම් ඒ වගේ කියන්න පුළුවන්. හැබැයි අපි හැමදාම කියපු දෙයක් තමයි මේ ඇඳුම අඳින්න ඕන කෙනෙකුටම අයිතිවත් තියෙනවා. තමන්ට මේ ඇඳුම අඳින්න අයිතිය තමන් ශ්‍රී ලාංකිකයෙක් නම් තමන්ට මේ ඇඳුම අඳීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා. මේ මහත්මයා අපිට මේ ගැන තවත් බොහෝ ගලාවක් කතා කරන්නට තිබුණා. අපේ කාල වේලාව අපිට හරස් වෙනවා. එහෙනම් මතක් කරන්නට ඕනේ ඔබව සම්බන්ධ කරගන්නට අපේ විදේශීය රටවල් වල ඉන්න අපේ හිතවතුන් කැමති ඇති. එහෙනම් අපි මතක් කරමු ඔබව කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. ඔව් ඇත්තටම මම හැමතිස්සෙම කියලා දෙනවා මගේ පෞද්ගලික දුරකථන නම්කයක් තියෙනවා. අපි මතක් කරමු. ඔව් 0716 831 986 0716 831 986 ඒ වගේම මගේ පොදු දුරකථන අංකයක් තියෙනවා 0111 43 43 03 0111 43 43 03. ඊට වඩා ලේසිම දේ තමයි කිවන්ති අපේ Facebook page එකක් තියෙනවා අභිෂේක මණ්ඩපය කියලා. ඉතින් මේකට ආවොත් අපි මේ සතිය කරන weddings මොනවාද කොහොමද කියලා ඔයගලන්ට comments දෙන්න පුළුවන්. හොඳයිද නරකද ලස්සනද ඒ වගේම අපි decorations කරලා තියෙනවා අපේ රටේ තිබෙන සංස්කෘතිකාංග සියලු දේවල් එකතු කරලා පොළොන්නරුව යාපහුව වෙන්න පුළුවන් පොළොන්නරුව වෙන්න පුළුවන් යාපහුව වෙන්න පුළුවන් නිසංගලතා මණ්ඩපේ වෙන්න පුළුවන් වෙන දෙයක් වෙන්න පුළුවන් මේ අපේ රටේ තියෙන විවිධ කලා නිර්මාණ එකතු කරලා අපි ඒව ගෙනල්ලා තිනවා වෙඩින් එක ඩෙකරේෂන්ස් වලට. ඉතින් මේ දේවල් හැම දෙයක් බලන්න පුළුවන් Facebook page එක හරහා. එහෙම නැත්නම් අපේ website එකක් තියෙනවා www.abhishekamandape.lk කියලා. ඉතාමත් පහසුයි අපිව සම්බන්ධ කරන්න. අපි ඕනේ පැය 24ම online ඉන්නවා. ඉතින් අපිත් එක්ක කතා කරන්න පුළුවන්. හැබැයි එකම දේ තමයි අපිත් එක්ක කතා කරනවා නම් යම් කිසි තීරුම් අරගෙන ඉන්න ඕනේ අපි ගාවට එන්න. අනිත් එක තමයි අපිව අද වෙඩින් එකට මාසයක් තියලා අපිත් එක්ක කතා කරලා වැඩක් නැහැ. මොකද අපිව හම් වෙන ගොඩක් අපේ ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට එක්ක පාරිභෝගිකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට අවස්ථාව දීලා ටිකක් කල් වේලා ඇතුව අපිත් එක්ක කතා කරන්න ඕනේ. ඒ වගේම ලංකාවේ ඉන්න කෙනෙක් නම් අපේ මහරගම තමයි හෙඩ් ඔෆිස් එක තියෙන. හයි ලෙවල් පාරේ තමයි හෙඩ් ඔෆිස් එක තියෙන. ඒ වගේම ලංකාවේ හැමතැනම ශාඛා තියෙනවා. ගාල්ල වෙන්න පුළුවන්, නුවර වෙන්න පුළුවන්. නැත්නම් දෙහිවල, මීගමුව, ගම්පහ මේ ඕනෑම ප්‍රදේශයක ශාඛා තියෙන. ඒ වගේම ශාඛාවකට ඇවිල්ලා ඔබතුමාව හම් වෙන්න පුළුවන්. ඒ වගේම විදේශයක සිට කෙනෙක් නම් අපි ගොඩක් වෙලාවට හැම අවුරුද්දෙම ටුවර් එකක් යනවා. ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන්, ෆ්‍රාන්ස් වෙන්න පුළුවන්, ඉතාලිය වෙන්න පුළුවන්, එංගලන්තේ වෙන්න පුළුවන්. අපිත් එක්ක කතා කරොත් අපි එහෙදි හරි හම් වෙන්න පුළුවන්. මොකද අපි අවුරුද්දකට සැරයක් ඔය හැම රටකටම යනවා. මොකද අපිට හැම රටකම වෙඩින් තියෙනවා. ඉතින් තමන්ගේ වෙඩින් එක ලංකාවේ ගන්නවා වගේම විදේශ රටක ගන්න ඕන නම් ඒකත් අපිත් එක්ක කතා කරන්න. ඒ සියලු පහසුකම් අපිට සලස්සන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද කිසි කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ. අපි ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඒකින්ද අපි විදේශයක ඉන්නේ. ඒකින්ද අපිට මේ සේවාවන් සියල්ල අභිෂේක මණ්ඩපෙන් ලබා ගන්න බැරි වෙයි කියලා එහෙම දෙයක් නැහැ. තමන් තියෙන එකම දේ තමයි අපිට කල් වේලා ඇතුව කතා කරන්න. අපිත් එක්ක වෙලාවක් දාගන්න, වෙලාවක් දාගෙන තමන්ගේ අවශ්‍යතාවය අපිට කිව්වම අපි ඒ දේ ඉෂ්ට සිද්ධ කරලා දෙන්න සැදී පැහැදී බලන් ඉන්නවා. හොඳයි. අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ මුල් ඇඳුම් නිර්මාණ ශිල්පී රුවන් විධානගේ මහත්මයා. ඉතින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිව බොහෝමයක් නොදන්නා කාරණා පිළිබඳව දැනුවත් කරාට ඔබට තාමත් ස්තුතිවන්ත වෙනවා. ආයෙත් දවසක අපි ඔබතුමන් අපේ මැදිරියට කොහොම හරි කැඳවාගෙන එන බලාපොරොත්තු වෙන ඔබට සමු දෙනවා. ආයුබෝවන් කියලා. ඔබට පුළුවන් ඔබේ ජීවිතයත් සමගින් මීළඟ වැඩසටහන් සමගින් එකතු වන්නට ඊළඟට කලම්බු ડોක්ටර් තුලින් අපේ වෛද්‍යතුමන් ඔබව හමු වීමට එනවා. අපි කෙටි විරාමයක් සඳහා ඉක්මනටම ප්‍රධාන පාලක මැදිරියත් සමඟ සම්බන්ධ වෙනවා.